අලුත් දැනුම හොයන ඔයාව ආයුබෝවන් කියලා අපි දන්නවා. එසේ එකක් වෙදින් ගැන තවත් අලුත් වීඩියෝ එකකට. ඔක්තෝබර් 4 වෙනිදා රෑ 9 ඉඳලා වගේ ලංකාව වෙලාවෙන් Facebook, WhatsApp වගේ social media platforms ගොඩක් down වෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩ කරන්න නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන. ඉතින් මේ මොකද්ද උනේ? මෙහෙම වෙන්න පුළුවන්ද? මේ වගේ companies වලට ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? මීට කලින් මේ වගේ සිද්ධ වෙලා තියෙනවද වගේ දේවල් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉක්මනින්ම ගිහිල්ලා බලමු මොකද්ද මේ Facebook එකට උනේ කියලා. Facebook, WhatsApp, Instagram, Messenger එවගේ platforms හතරම එකවර down වෙන්න මොකද්ද උනේ හේතුව කියලා තමයි මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතෙන්දී මට තොරතුරු හොයාගන්න පුළුවන් වුණා Android ලිඩකාරගේ website එකෙන්. ඉතින් මෙතෙන්දී කියලා තියෙන්නේ DNS resolve වල ප්‍රශ්නයක් නිසා තමයි මේ වගේ දෙයක් වෙලා තින්නේ කියලා. ඉතින් සම්මුතියෙන් මේ DNS කියන්නේ එහෙම DNS කියන සර්වර් එක අපිට හඳුන්වන්න පුළුවන් ටෙලිෆෝන් ඩිරෙක්ටරි එකක්. එහෙම නැත්නම් ෆෝන් එකක තියෙන කන්ටැක්ට් ලිස්ට් එකක් විදිහට. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතන සම්මුතියෙන් මේ DNS කියන සර්වර් එකකින් වෙන්නේ. ඉතින් අපේ ෆෝන් එකේ තියෙන ෆෝන් නම්බර් එකට කෝල් එකක් ගන්නදි අපි සාමාන්‍යයෙන් කන්ටැක්ට් ලිස්ට් එකේ ගිහින් අදාළ මේ හැම නම් සර්ච් කරලා තමයි සාමාන්‍යයෙන් අපි වොයිස් කෝල් එකක් ලබා ගන්නෙ. ඉතින් මොකක් හරි වෙබ්සයිට් එකකට අපි යද්දී සාමාන්‍යයෙන් අපි කරන්නේ අදාළ මේ වෙබ්සයිට් එකේ නම එහෙම නැත්නම් URL එක තමයි අපි මෙතෙන්දී සර්ච් බාර් එකේ ටයිප් කරන්නේ. ඉතින් එතෙන්දී අපි උදාහරණ වෙන්නේ DNS කියන සර්වර් එක. ඉතින් අපි සර්ච් කරන නමට අදාළව තියෙන වෙබ්සයිට් එක අපි සර්ච් කරන වෙබ්සයිට් එක අඳුරගන්නේ DNS කියන සර්වර් හරහා. ඉතින් මෙතෙන්දී වෙන්නේ අපි සර්ච් කරන වෙබ්සයිට් එකේ නමට එහෙම නැත්නම් URL එකට අදාළව තියෙන අංකයක්. එහෙම නැත්නම් ඉලක්කම් කිහිපයක්. අන්න ඒ ඉලක්කම් කිහිපයකට අදාළ වෙබ් page එක නැත්නම් වෙබ්සයිට් එක තමයි අපේ වෙබ් browser එක හරහා display කරන්නේ. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි මේ DNS server එකෙන් අපිට කරන්න උදව් කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට numbers වගේ දේවල් මතක තියාගන්න අමාරුයි. ඉතින් ඒක නිසා තමයි මේ DNS කියන server එක මෙතනදී ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මේක කලිනුත් මේ වගේ ගොඩක් ලොකු outage එකක් වෙලා තියෙනවා. ඉතින් ඒ 2019 මට තොරතුරු හොයාගන්න පුළුවන් මේ විදිහට පැය 14ක් වගේ කාලයක් මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා මට තොරතුරු හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඊට අමතරව මේගොල්ලෝ එහෙම නැත්නම් Facebook එක කියන විදිහට පැය 72ක් වගේ ඇයි මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳන්නේ. ඉතින් මේ වෙද්දී නම් Facebook, WhatsApp, Instagram කියන platform තුනම සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඉතින් සමහර වෙලට ඔයාට මේ Facebook, WhatsApp, Instagram platforms එකක් හෝ කීපයක් තවමත් හරියට වැඩ නොකරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී කලබල වෙන්න ඕන නැහැ. ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක්වත් ඔයාගේ ෆෝන් එකේ ප්‍රශ්නයක්වත් ඔයාගේ අදාළ ඒ Facebook එකේ නැත්නම් Instagram එකේ නැත්නම් WhatsApp app එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මෙතෙන්දී වෙලා තියෙන්නේ මම කලින් කියපු DNS resolve ප්‍රශ්නයක් තමයි වෙලා තියෙනවා කියලා මට තොරතුරු හොයාගන්න පුළුවන් වුණේ. ඊට අමතරව තව තොරතුරු කීපයක් යනවා. ඉතින් කියනවා Facebook එක හැක් වෙලා කියලා කියනවා, cyber attack එකක් කියනවා. ඉතින් මෙතෙන්දී නිල තොරතුරු වලට අනුව කියන්නේ DNS resolving process එකේ වෙච්ච ප්‍රශ්නයක් කියලා. ඉතින් අපි හරියටම දන්නේ නැහැ තවමත් මොකද්ද ඇත්තටම උනේ කියලා. ඉතින් තවත් තොරතුරු ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම Facebook outage එකෙන් පස්සේ Twitter සහ Telegram කියන platforms දෙකම ගොඩක් crowd වෙලා තියෙනවා. විශේෂයෙන්ම Telegram platform එකෙන් නිල වශයෙන් කියලා දෙන Twitter පළ කරලා දෙන ඒගොල්ලන්ගේ official Twitter account එකේ අපිට මේ එන crowd එක ගොඩක් වැඩි. ඒවලුත් තමයි සමහර විට මේ Telegram platform එකට attract වෙන්න පුළුවන්. ඒ වගේ කාරණා මෙතෙන්දී කියලා තියෙනවා මට බලා ගන්න පුළුවන් වුණා. මම මේ ගැන තොරතුරු හොයාගත්තු links ඔක්කොම පල්ලෙහා description එකේ තියෙනවා. ඔයාලට පුළුවන් තවත් වැඩිපුර විස්තර ඒ links වලට ගිහිල්ලා මේ ගැන තොරතුරු ලබා ගන්න. ඉතින් මට විශේෂම කියන්න ඕන දේ තමයි ප්‍රදර්ශන අයත් මේ ගැනම කිව්වා. ඉතින් මටත් මේ අදහසම තමයි තියෙන්නේ. ඔයා එක platform එකක විතරක් ඉන්න එපා. ඔයාට ඊට අමතරව තවත් platforms කිහිපයක් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් Facebook වලට අමතරව Twitter පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු WhatsApp වෙනුවට අපි Telegram, Signal, Viber වගේ platforms පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තව තවත් alternatives තියෙනවා. අපි මොකක් හරි business එකක් එහෙම නැත්නම් ඒ වගේ ගොඩක් critical දේවල් කරනවා නම්
අපි Facebook වගේ third party platform එකකට depend වෙන්න එපා. ඉතින් ඔයාලා website එකක් වගේ දේකුත් manage කරගෙන යන්න ඔයාලා ගොඩක් critical එහෙම නැත්නම් ගොඩක් ඔයාලා business එකක් වගේ handle කරනවා නම්. ඉතින් මම හිතනවා මේ video එකෙන් ඔයාලට ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් මතක ඇතුව මේ වීඩියෝ එකට like කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාගේ වර්ණ අදහස් වල පළහැ comment section එකේ මේ වීඩියෝ එක ගැන එහෙම නැත්නම් ඔයාලට තියෙන තාක්ෂණික ගැටලුව comment කරන්න. ඉතින් මම ඔබට මේ බලාපොරොත්තු වෙනවා ඔයාගේ තාක්ෂණික ගැටලු පුළුවන් තරම් විසඳන්න උදව් කරන්න. ඒ වගේම තමයි ඔයාගේ නොදන්න දේවල්ට දැනගන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ඔයාගේ social media accounts වල share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපේ ASL එක YouTube channel එක subscribe කරගෙන නැත්නම් රතුමාට subscribe button එක තියෙනවා video එක පහල. ඒ රතුමාට subscribe button එක click කර touch කරලා අපේ YouTube channel එක දේශීම subscribe කරන්න පුළුවන්. ඉතින් subscribe කරන්න පස්සේ තමයි ඔය bell icon එක. ඒ bell icon එක click කර touch කරලා මම publish කරලා තියෙන අලුත් video එකේ notification එක ඔයාගේ phone එකට, ඔයාගේ computer එකට එන්න ගන්න පුළුවන්. ඒ එන notification එකට click කර touch කරලා මම publish කරලා තියෙන අලුත් video එසෙන් ඔයාගේ phone එකකින්, ඔයාගේ computer එකකින් බලන්න පුළුවන්. ඉතින් අපේ social media links තියෙනවා පළවෙනි description එකේ. කැමතිද බලන්න අපේ social media profiles වල ගිහිල්ලා like follow subscribe කරන්න. ඉතින් මේ video එක සමග friends කියවලා ගොඩක් සතුටුයි. තවත් අද video සමග නැවත හමු වෙමු.